සියු දිනට සුබ උදෑසනක් වේවා. අපි නැකිරලා ස්වාමීන් වහන්සේගේ ස්වාමීන් වහන්සේගේ කාලය බාර ගන්න ආරාධනා කරමු. අය ආරාධනා කරන කාලය. හල්ලෙලුයා. අපේ බොහෝ ආද කරන තාත්‍ය අපි ඔබ වහන්සේට සුදි කරනවා ස්වාමීනි. සබත් දවස ඔබ වහන්සේ බොසවන්න ඔබ වහන්සේව නමස්කාර කරන්න අපි එක එක්කිනා ගෙනලා තියෙන නිසා ස්වාමීන් වහන්සේ තාත්‍ය අවිය දවසේ වෙනසක් දකින්න ඕනේ. ඔබ වහන්සේගේ බලය, ඔබ වහන්සේගේ සුවය, ඔබ වහන්සේගේ මිදීම, ඔබ වහන්සේගේ නිදහස, ඔබ වහන්සේගේ ප්‍රීතිය අපි සියලු දෙනා දකින්න ඕනේ ස්වාමීන් වහන්සේ. අද දවස අපේ ජීවිත බාරයි තාත්තේ. පටන් ගන්න මේ සිට අවසානයේ දක්වා ඔබ වහන්සේගේ බලය, ඔබ වහන්සේගේ ආත්මය ගලන්න ඔබ වහන්සේ අද දවස අප සූදානම් කරන්න. ඔබ වහන්සේගේ මැද අද දවස අපිට තියෙනවා ස්වාමීනි. අපිට නතුයි ස්වාමීන් වහන්සේ සියලු ජයග්‍රහණ ලැබෙන පිණිස අද දවස අපේ ආත්ම සූදානම් කරන්න ස්වාමීන් වහන්සේ. සියලු බාර කරන්නේ නාසරේ යේසුස් වහන්සේගේ තුමු නාමයෙන්. ආමේන්. අපි ගායනා කරමු මාව ගලවාගත් කියන ගීතිකාව. මාව ගලවාගත් දෙවිඳා ඔබයි, මාව ළඟ ඉන්න දෙවිඳා ඔබයි, මාගේ විපතේදී මාගේ සතුටේදී ස්වාමීන් වහන්සේ. ඔබගේ නාමය උස්සවන්න ස්වාමීන් වහන්සේ.
ස්වාමිනී අපේ කිකනාව නිදහස් කරන්න අද දවසේ අපේ බරෙන් නිදහස් කරන්න අද දවසේ අපේ රෝගයෙන් අපව නිදහස් කරන්න ස්වාමිනී අද දවසේ මේ ප්‍රශ්න වලින් අපව නිදහස් කරන්න ස්වාමිනී ස්වාමිනී ඔබ නම දින පිණිස ස්වාමිනී ඔබ උත්සවන පිණිස ස්වාමිනී අපිට ආශිර්වාද කරන්න තාත්තේ හල්ලෙලූයා හල්ලෙලූයා
ස්වාමීන් අපි ඔබ වහන්සේගේ කරුණාව සිහි කරනවා මේ උදෑසන ස්වාමීන් වහන්සේ එක පවුලක් හැටියට ස්වාමිනේ අපි ඔබ වහන්සේගේ අනුග්‍රහය සිහි කරනවා ස්වාමීන් වහන්සේ ස්වාමිනේ අපේ ජීවිතවල ඔබ වහන්සේ බොහෝ දේ කරලා තියෙනවා තාත්තා අපේ ජීවිතවල ඔබ වහන්සේ බොහෝ දේ කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ අද අපි මෙතන සිටගෙන ඉන්නේ ඔබ වහන්සේගේ කරුණාව නිසායි මේ ඔබගේ ප්‍රේමය නිසායි ඔබ දක්වා ඔබේ අනුග්‍රහය නිසායි ස්වාමීන් වහන්සේ ස්වාමිනේ අපිට වචන මාධ්‍ය අද දවසේ ඔබ වහන්සේට ස්තුති කියන්න ස්වාමීන් වහන්සේ ස්වාමිනේ ස්තුති කියන්න වචන මාධ්‍ය ස්වාමීන් වහන්සේ ස්වාමිනේ එතරම් දේවල් ඔබ වහන්සේ අපේ ජීවිතවල කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ එතරම් බලවත් ඔබ වහන්සේ අපේ ජීවිතවල කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ ස්වාමිනේ ඔබ වහන්සේ මහත්ය ඔබ මහත්ය ඔබගේ කරුණාව ඉමහත් ස්වාමිනේ හල්ලෙලූයා හල්ලෙලූයා ස්වාමීන් වහන්සේ Kuriluida kia danule ure bibi pinu manisa
දැන් අපි බලන්න යන්නේ දෙවියන් වහන්සේගේ වචනය. ලෑස්තිද දේව වචනය කියවන්න? ඔව්. ලෑස්ති. සභාවට එන්නේ ඇයි? නමස්කාර කරන්න, ප්‍රශංසා කරන්න, ගෞරව කරන්න, වචනය ඉගෙන ගන්න. කවුද වචනය ඉගෙන ගන්නේ? අපි හැමෝම. දේශනා කරන අයත් ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ ඉගෙන ගත්තේ නැත්තම් උගන්නන්න බෑ. එතකොට වැරදි දේ කියලා දුන්නා මොකද වෙන්නේ? සෙනග මුලාවේ යනවා. සෙනග මුලාවේ ගියාම කවුද දඬුවම් විඳින්නේ? එක සේවකයා, දෙක සෙනග. ඇයි දන්නවද? ඒගොල්ලෝ ගාවත් බයිබලයක් තියෙනවා. ඔගොල්ලෝ ගාවත් බයිබලයක් තියෙනවා. කවුරු දේශනා කළත් ඒක බයිබලෙත් එක්ක සංසන්දනය කරලා බලන්න. අපි බයිබලය හරියට දැනගන්න ඕනි. ගොඩාක් දේවල් බයිබලය තුල තිබෙනවා. ඉතින් අපි හරියට අඳුනගත්තේ නැත්නම් බයිබලයේ තියෙන කතාව අපි නොමග යන්න පුළුවන්. අද බලන්නේ ඒ වගේ පොතක් දියා තමයි. මිනිස්සු ගොඩාක් වරද්ද ගන්න පොත. හේතුව ඒ පොත ලියවිලා තියෙන ස්වභාවය අනුව මනුෂ්‍යයන්ට හරියට ඒක තේරුම් ගත්තේ නැත්නම් වැරදි අර්ථකථනයන් තමයි කරනු ලබන්නේ. ඒ තමයි බයිබලයේ තිබෙන අවසාන පොත. මොකද්ද බයිබලයේ තියෙන අවසාන පොත? එලිදරව් පොත. මේ එලිදරව් පොත හරි වැදගත් පොතක්. මේ පොත දෙවියන් වහන්සේ එලිදරව් කළේ යොහන්තුමන්ට සංකේත
සංඥා සලකුණු අඩයාලම් තුලින්. හේතුව ඒවා හරියට තේරුම් ගත්තේ නැත්නම් මිනිස්සුෙකුට නොමග යන්න තියෙන අවස්ථාවන් වැඩි. ඉතින් ගොඩාක් අය මේ පොත හරියට තේරුම් ගන්න නැති නිසා, මේ තියෙන සංඥාවන් ගැන හරි අවබෝධයක් නැති නිසා ඒගොල්ලෝ වියවුල් වෙනවා. ඒගොල්ලන්ගේ පෞද්ගලික අදහස් එකතු කරනවා. එතකොට වෙන්නේ මුළු බයිබලේම තියෙන කතාවට ඒක ආනිකර දෙයක්. ඉතින් බයිබලේ ඉතා පැහැදිලිව දෙවියන් වහන්සේ කියලා තියෙන සත්‍යතාවය තමයි මේකට යමක් එකතු කරන්නත් එපා, මේකෙන් යමක් අඩු කරන්නත් එපා. ඇයි? මේක දෙවියන් වහන්සේ මැනලා කිරලා සැලසුම් කරලා ඩිසයින් කරලා මේක දීලා තියෙන්නේ. ඒක අපිට ඕන විදියට පෙරලන්න නෙවෙයි. මේකේ අයිතිකරුවානම් දෙවියන් වහන්සේ. බයිබලය තරම් මතවාදවලට පත්තුණු පොතක් මේ ලෝකේ තවදුරටත් නැහැ. නමුත් අද වෙනතෙක් කිසිදු මිනිසෙකුට, කිසිදු අධිරාජ්‍යෙකුට, කිසිදු රටකට, කිසිම බලගතෙකුට මේ බයිබලය මේ ලෝකෙන් මකලා දාන්න බැරුව ගියා. සමහර අය ඉතිහාසයේ උත්සාහ කළා එහෙම මකලා දාන්න, දේව වචනය නැති කරලා දාන්න. වචනය නැති වුණේ නැහැ. ඊට හේතුව වචනේ පරම අයිතිකරුවානම් සර්වබලධාරී දෙවියන් වහන්සේ. ඉතින් ඒක නිසා අපි මේ වචනයට ගෞරව කරන්න ඕනේ. අපි මේ පොත බලනකොට පොත් 66ක් තියෙනවා බයිබලේ. මේ පොත් 66 ලියපු අය බැලුවම එකම පවුලේ අය නෙමෙයි ලියලා තියෙන්නේ. එකම ජන සමාජයක අය නෙමෙයි ලියලා තියෙන්නේ. එකම පන්තියක අය නෙමෙයි ලියලා තියෙන්නේ. එක උගත්කමක් තියෙන අය නෙමෙයි ලියලා තියෙන්නේ. විවිධාකාර අය ඒගොල්ලන්ගේ පසුබිම් දිහා බලද්දී සමහරු එඬේරුන්, සමහරු රජවරුන්, සමහරු දේශපාලඥයින්, ඒ කියන්නේ රජවරුන් දේශපාලනයට සම්බන්ධව සිටි අය, නැත්නම් රජවරුන්ව ආශ්‍රය කරපු අය, සමහරු ධීවරයින්, සමහරු ගුරුවරුන්, සමහරුන් උගත්කමක් නැති අය. ඒ වගේම මේ ලියපු අයත් එකම රටක එකම ජාතියක අය නෙවෙයි. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඔක්කොම ඊශ්‍රායල් අය තමයි ලියලා තියෙන්නේ කියලා. නෑ, එහෙම එකක් නෑ. සමහරු වෙනත් ජාතීන්, වෙනත් ආගමික පරිසරයන් වල හිටපු අය. උදාහරණයක් හැටියට ආබ්‍රහම් දෙවියන් වහන්සේ ඌට කතා කරනකොට එයා ඌර් දේශයේ හිටියේ. එතකොට එයා කාවටද නමස්කාර කළේ? හඳ තමයි දෙයියෝ කියලා හිතාගෙන හිටියේ. එහෙව් කෙනාට තමයි දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙන්නේ. එයා කරුණ කොටගෙන තමයි දෙවියන් වහන්සේ කියන්නේ මම ජාතියක් හදනවායි කියලා. එතකොට එයා ඊශ්‍රායල් ජාතිකයෙක්ද? නෑ. දෙවියන් වහන්සේ ලෝකය දිහා බලන විදිය අපි බලන විදියටම නෙවෙයි. විවිධ අය විවිධ කාලවල විවිධ ස්ථානවල හිටපු අය, විවිධ දේශවල හිටපු අය, විවිධ භාෂාවන් කතා කරපු අය. පුදුම වැඩේ කියන්නේ මේගොල්ලෝ ඔක්කොම ලියලා තියෙන්නේ එකම එක කතාවයි. ඒක අධ්‍යයනය කරනකොට පුදුම හිතෙනවා මේක මාර පොතක්නේ. ළමයි 10 දෙනෙක් කරගෙන අපි ලංකාව ගැන ලියන්න කිව්වා නම් දරුවෝ 10 දෙනා ලංකාව ගැන කරුණු 10ක් ලියයි. එක වගේ කරුණු 2-3ක් තියෙයි, 10 දෙනාම එක වගේ ලියන්නේ නැහැ. එකම පන්තියකම එකම දැනුම තිබුණත්.
දැන් අපි ගමුකෝ කට්ටිය අපිට ලංකාව ගැන ලියන්න කිව්වා කියමුකෝ. අපිට එක එක දේවල් අපි ලියයි. බොරුද? ඒක තමයි ඇත්ත කතාව. ඒකනේ විභාගවල සමහරු පාස් වෙන්නේ සමහරු ෆේල් වෙන්නේ. හයි ඒගොල්ලෝ ලියන උත්තර ඔක්කොම එකයි නම් ඔක්කොම පාස් වෙන්න ඕනේ. හැබැයි දෙවියන් වහන්සේගේ වචනය දිහා බලනකොට අපට පේන්නේ ඒගොල්ලෝ කතා කරන උත්තරීතර දෙවියන් වහන්සේ මොන භාෂාවක් කතා කරන කෙනෙක් වුණත් මොන රටක කෙනෙක් වුණත් මොන වෘත්තියක් කළ කෙනෙක් වුණත් මොන කාල පරිච්ඡේදයක හිටපු කෙනෙක් වුණත් එකම එක දෙයයි ආ කියලා තියෙන්නේ. ඔක්කොම කියලා තියෙන දේ එක දෙයයි. දෙවියන් වහන්සේ ගැන කතා කරද්දී ඒගොල්ලෝ දෙවිවරු ගැන නෙමෙයි කතා කරන්නේ. එකම මෞංකාර දෙවියන් වහන්සේ ගැන. ඒක තමයි පුදුම කතාව. ඒකයි මේ බයිබලය පුදුම පොතක් වෙන්නේ. ඒක හරි ආශ්චර්යයි. ඒක ගැන ඉගෙන ගන්න. මේක කොහොමද? මේම කොහොමද ඒගොල්ලන්ට දැනුමක් ලැබුණේ? ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ව කවුරු හෝ පාලනය කරලා තියෙනවා, අදහස් දීලා තියෙනවා, මඟ පෙන්වලා තියෙනවා. ඒ තමයි උත්තරීතර දෙවියන් වහන්සේ. ඉතින් ඒක නිසා ශුද්ධ බයිබලය තුල තිබෙන්නේ ඒක දේවවාදය. එකම දෙවියන් වහන්සේ ගැන. ඒ වගේම මිනිස්යාගේ පාපය ගැන කරලා තියෙන විග්‍රහය. මිනිස්යන්ගේ පෞකාර ස්වභාවය ගැන කතා කරන ආකාරය. මේ ඔක්කොම කියන කතාව එකයි. එක එක්කෙනා එක එක කතා කියන්නේ නැහැ. ඒක හරි අමුතුයි. ඒ විතරක් නෙමෙයි. යේසුස් වහන්සේගේ පැමිණීම ගැන දිවැසිවර පොත්වල පරණ ගිවිසුමේ නොසෑහෙන්න දෙවියන් වහන්සේ පොරොන්දු දුන්නා. මෙසියස් වහන්සේගේ පැමිණීම ගැන පොරොන්දු දුන්නා. ඒ පොරොන්දු දුන්නේ එක කතුවරයක් නෙමෙයි. විවිධ කතුවරයෝ කිව්වේ. ඒගොල්ලෝ විවිධ පළාත්වල විවිධ ස්ථානවල විවිධ වකවානුවල ජීවත් වුණු අය. හැබැයි ඒගොල්ලෝ කියන ඔක්කොම කතාව මෙසියස් වහන්සේ ගැන එකයි. එතකොට මෙසියස් වහන්සේගේ පැමිණීම ඒක රහසක් විදියට බයිබලයේ සඳහන් කරනවා. හැබැයි ඒක ප්‍රසිද්ධව පරණ ගිවිසුමේ සඳහන් වෙනවා. ඒක උඩේ නැද්ද? ඒ විදියට බයිබලයේ කියුවේ නැද්ද? පරණ ගිවිසුමේ නැද්ද? කන්‍යාවක් හරුණ කොටගෙන ගැලුම් කරුවානන් උපදින බව කිව්වේ නැද්ද? කිව්වා. ඒක කිව්වේ යේසුස් වහන්සේ උපදින්න දවස් දෙක තුනකට කලින් නෙමෙයි. නැත්නම් මාස 7-8කට කලින් නෙමෙයි. මාස 10කට කලිනුත් නෙමෙයි. අවුරුදු ගණනාවකට කලින් දෙවියන් වහන්සේ කෙළෙදරව් කළා. ඒක ඒ විදියටම වුණා. ඒ වගේම උන්වහන්සේ කල්වාරි කුරුසියේ තමන්ගේ ජීවිතය පූජා කරන බවත් සඳහන් කළා. ඒක වුණේ නැද්ද? ඒකත් වුණා. ඒ වගේම දවස් තුනකින් උන්වහන්සේ මරණය නැගිටිනවයි කියලා පරණ ගිවිසුමේ ඕනතරම් සාක්ෂීන් තිබුණා. ඒක වුණේ නැද්ද? වුණා. ඒක නිසා ඒවා අහඹු අදිසි තීරණ නොවේ. ඒ ඔක්කොම දෙවියන් වහන්සේගේ ප්‍රකාශ බීම්, ප්‍රකාශ කිරීම. දැන් ඒ වගේම උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම ගැනත් පරණ ගිවිසුමේ නොසෑහෙන්න හෙළිදරව්වන් දීලා තිබෙනවා. සෑහෙන ප්‍රකාශන කරලා තියෙනවා දෙවෙනි වතාවට උන්වහන්සේ මේ ලෝකයට එනවයි කියලා. පළවෙනි පැමිණීම ඓතිහාසික දෙයක් නම් දෙවෙනි පැමිණීමත් ඓතිහාසික දෙයක්මයි. පළවෙනි පැමිණීම තුලින් ලෝකයේ දින දර්ශනයටම බලපෑමක් වුණා නම්, උන්වහන්සේ ඇල්ෆා සහ ඔමේගා කියලා කිව්වා නම්, දවසේ පටන් ගැන්ම සහ අවසානය උන්වහන්සේ කියලා කිව්වා නම්, අවුරුද්දේ දවස උන්වහන්සේ මත රැඳී තිබෙන බව උන්වහන්සේ කීවා නම්, ප්‍රිය මිත්‍රවරුනි, උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමත් එසේම සිද්ධ වෙනවා. හැබැයි පළවෙනි පැමිණීම වගේ ඒක රහසිගත පැමිණීමක් නොවේ. දෙවෙනි පැමිණීම ඒක ප්‍රසිද්ධ ප්‍රකාශනයක්.
බයිබලෙ කියන සියලු ජාතීන් දකින්ට යනවා යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම. පළවෙනි පැමිණීම වගේ ඒක රහසිගත පැමිණීමක් නොවෙයි. සුද්ධ බයිබලයේ ගැන පැහැදිලිව කියනවා. අපි කියවමු එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. ඒකේ පළවන පරිච්ඡේදයේ පළවන පදය. ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල් එනම් දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීමය. දැන් එතකොට මේ පළවෙනි පදය තුළ කාරණා දෙකක් අපට ඉගෙන ගන්න තියෙනවා. එක මොකද්ද? ඉක්මනින් වෙන්න ඕන දේවල්. ඒ කියන්නේ මොකද්ද? කාලය ලුහුඩුයි. කාලය කෙටි. එතකොට ඊට පස්සේ කියනවා දෙවෙනි කරුණ ඇටියට කියනවා කාටද මේක දුන්නේ? කාටද මේක දුන්නේ? අපිට දහසයන් කියලා කියන්නේ කවුද? ගෙදර වැඩ කරන කෙනාද? නෑ. අපි තමයි දහස දහසින්. ගරු දෙවියන් වහන්සේ විතරයි. අපි ඔක්කොම සේවකයෝ. අපි සාමාන්‍ය මිනිස්සු. කැඳවීම තමයි වෙනස අපේ. හැබැයි දෙවියන් වහන්සේ කියන ඒවා හරිම අමුතුයි අපිට. එක ටිකක් පිළිගන්න බෑ වගේ. ඇයියේ ජම්ම පාපය. ශරීර ගත වෙලා තියෙන පෞකාර ස්වභාවය. පිළිගන්න කැමැති දෙන්නේ නෑ. පුළුවන් තරන් සැකය තමයි ගේන්ඩ දන්නේ. අනිත් අය ඔක්කෝම කියනවා පිළිගන්නවා. දැ දොස්ත්‍ර මාත්‍යගාවට ගියාම. දොස්ත්‍ර මාත්‍යයක් කිව්වොත්. මේක තමයි ඔයාගේ ලෙඩේ කියලා අත්මුතු පරම්පරාවම පිළිගන්නවා ඒක. සැකයක් නෑ. දෙවෙනි මනාපයක් නෑ. කිව්වනේ දොස්තර මාත්‍ය. දැන් ඉතින් මට ඒ ලෙඩේ. හැබැයි මැවුන්කාර සර්වබලධාරි මහෝත්තම පාරිශුද්ධ මහේ ශාක්‍යාණන් වන එකම අසාමාන්‍ය පරමෝත්තම තැනන් වහන්සේ කිව්වම මොකක් හරි ඔළුවේ ඉන්නවා කවුද? යක්ෂයා. පරීක්ෂා කරන්න. ඒක ඔළුවට දාන්න දෙන්නේ නැහැ. ඒව ඉන්න දෙන්නේ නැහැ ඔළුවට. බ්ලොක් කරනවා. ඉතින් ප්‍රිය මිත්‍රවරුනි, අපිට එක එක්කෙනාට කැඳවීම් තියෙනවා. පෙන්තකොස්ත දවසේ අපි ඒකනේ දකින්නේ, දැක්කේ, අපි කියෙව්වේ. අපි එක එක්කෙනාට එක එක දීමනාවන් තියෙනවා. ඒක තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. ඒ දීමනාව තුළින් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි උන්වහන්සේගේ වැඩේ කරයි කියලා. අපි උන්වහන්සේ උසස් කරයි කියලා. අපි උන්වහන්සේට මහිමය දෙයි කියලා. හැබැයි වෙන්නේ මොකද්ද? දීමනාවක් තියෙනකොට එයාව අනිත් අයට වඩා පොඩ්ඩක් කැපිලා පේන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි දැනගන්න ඕනේ ඔළුව වට්ටක්ක ගෙඩියක් කරගන්න නැතුවම පසුගිය සතියේත් කිව්වා යටහත්ව නියතමානිව ඉන්න. ඇයි? උන්වහන්සේනේ දීලා තියෙන්නේ දේවල්. අපට තියෙන්නේ වැඩේ කරන්න. කාගේ වැඩේද? එතුමන්ගේ වැඩේ කරන්න. ඒත් එතුමන්ගේ වැඩේ කරන්න කාටද දුන්නේ දීමනාව? අපිට. අපි එක එක්කෙනාට එක එක දීමනාවන් ලැබෙනවා. මේ එක එක්කෙනාට ලැබෙන දීමනාව තුළින් මොකද්ද කරන්නේ අපි? දෙවියන් වහන්සේ ගැන අපි කතා කරනවා. යේසුස් වහන්සේට මහිමය ලැබෙන පිණිසයි අපි ඒක කරන්න ඕනේ. ඒකයි මෙතන කියන්නේ. ඒක තමයි මෙතන කියන්නේ. බලන්න, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලිදරව් කිරීමය. මේක යේසුස් වහන්සේගේ ලිදරව් කිරීම. මේක අපේ ලිදරව් කිරීමක් නෙවෙයි. පුද්ගලික ලිදරව්වක් නෙවෙයි මේක. මේක යේසුස් වහන්සේගේ ලිදරව් වීම. උන්වහන්සේගේ සෙනගට උන්වහන්සේ දෙන පිණිස යොහන් තුමන්ට ප්‍රකාශ කරනවා. මේ පොත පරිච්ඡේද නැත්නම් මේ පොත ලියනු ලැබුවේ ශුද්ධ වූ යොහන් තුමන්. කවුද මේ යොහන් තුමන්? යේසුස් වහන්සේත් එක්ක ඉටපු ගෝලෙක්. එහෙම නැත්නම් අපොස්තුලවරයෙක්. මෙයා තමයි අබස්වරුවේ
යේසුස් වහන්සේගේ ලයට ආන්සි වෙලා හිටපු කෙනා. අර සොහොනට දුවගෙන ගියානේ කාන්තාවන් ඇවිල්ලා කිව්වම අර පේදුරුතුමන්ව පරද්දවගෙන වේගයෙන් දුවගෙන ගිය මේ යොහන්තුමන්. මොකද ඔහු ගොඩාක් යේසුස් වහන්සේට සෙනෙහස දැක්වුවා. හේතුව ඔහු තමයි ශ්‍රාවකයන් අතර යෞවනම වයසේ හිටපු කෙනා. ඉතින් මේ යොහන්තුමන්ට දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ පණිවිඩය ලබා දෙනවා. අපිට පණිවිඩයක් දෙනවා නම් ඒ පණිවිඩේ අයිතිකරුවා නම් කවුද කියලා තේරුම් ගන්න ඕනේ. අපිට යම් සේවයක් තියෙනවා නම් ඒ සේවයේ අයිතිකරුවා නම් කවුද කියලා අපි දැනගන්න ඕනේ. ඒ සේවයේ අයිතිකරුවා නම් තමයි ජීවමාන යේසුස් වහන්සේ. අපි ඒක හරියට අඳුනගත්තේ නැත්නම් අපි ලොකු උගුලක වැටෙනවා. අපි විතරක් නෙමෙයි අපි අනිත් මිනිසුන්වත් උගුල් වල පටලවනවා. ඒක නිසා අපි හරියට බයිබලය අර්ථකථනය කරන්න ඕනේ. හරියට ඒක තේරුම් ගන්න ඕනේ. මේ එළිදරව් පොත සමහරුන්ට වටහා ගන්න බැරි වෙලා තිබෙන්නේ ඒකේ තිබෙන සංඥා නැත්නම් සංකේත අඩයාලම් හරි විදියට තේරුම් නොගැනීම නිසායි. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ඒක ගැන වැරදි අදහස් ඉදිරිපත් කරනවා. සබා යුගය තුල වෙන්න ඕන හැම දෙයක්ම මේ එළිදරව් පොත තුල දෙවියන් වහන්සේ එළිදරව් කරලා තියෙනවා. අපි ඉන්නේ මොන යුගයේද? අපි ඉන්නේ සබා යුගයේ. සබා යුගයේ ආරම්භය කවදද? පෙන්තකොස්ත දවසේ භක්තිවන්ත යුදෙවරු දේවමාලිගාවට වෙලා හිටියා. ඒගොල්ලෝ භක්තිවන්ත වුණාට ඒගොල්ලෝ දේව වචනය දැනගෙන හිටියේ නැහැ. ඒගොල්ලෝ විශ්වාස කළේ නැහැ යේසුස් වහන්සේව. ඒගොල්ලෝ සම්ප්‍රදායන් විශ්වාස කළා. අපිටත් ඔය උගුලට වැටෙන්න පුළුවන්. අපි යේසුස් වහන්සේව විශ්වාස කරන්න ඕනේ. සම්ප්‍රදායන් මනුෂ්‍යයා විසින් අදන දේවල්. හැබැයි සභාව අදන්නේ දෙවියන් වහන්සේ. ඉතින් ඒ නිසා සභාවට විරුද්ධව විවිධ අදහස්, විවිධ ඉගැන්වීම් විවිධ කාලවල ලෝකේ ඇති වුණා. බොහෝ දෙනෙක් කලබලයට පත් වුණා එවැනි ඉගැන්වීම් අහලා. ඇයි අපි කලබල වෙන්නේ නැත්තේ? කලබල වෙන්න ඕනේ නැහැ. ඕවා අද ඊයේ වෙච්ච දේවල් නෙමෙයි. ඉතිහාසයේ ඉඳලා සභාවට විරුද්ධව යක්ෂයා විවිධ දේවල් කරනවා. සභාවේ ඉන්න සෙනගව නොමග යවන්න පුළුවන් කාටද? කාටද පුළුවන්? අන්‍යාගමිකයට පුළුවන්ද? නොහැදිලිවන්ත මිනිස්සුෙකුට පුළුවන්ද සභාව ඉන්න සෙනගව නොමග යවන්න? බෑ. සභාව නොමග යවන්න පුළුවන් කිතුනුවන්ටම තමයි. ඒක තමයි අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක නිසා අපි හරි දේ දැනගන්න ඕනේ. කලබල වෙලා අපි ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ. ඉතිහාසයේ ඉඳලා එම වුණා. හැබැයි අද වෙනකන් සභාව ආරක්ෂා කරන්නේ කවුද? සභාවේ අයිතිකරුවානන් ජේසුස් වහන්සේ. ඒක නිසා ඒක අපි පොළු අරගෙන සටන් කළ යුතු දෙයක් නෙවෙයි. එදා පේදුරු යේසුස් වහන්සේ වත්තරංගොඩ ගත්ත වෙලාවේ පැනලා කන කැපුවා. ඇයි කන කැපුවේ? එයා හිතුවා එහෙම කරලා හරි එයාගේ නායකයව බේරගන්න පුළුවන් කියලා. හැබැයි එයාගේ ඊට පස්සේ ඇසිරීම කොහොමද? කිව්වම ඔයා යේසුස් වහන්සේගේ ගෝලෙක් නේද කියලා කිව්වම එයා මොනවද කිව්වේ? දන්නේ නැහැ, දැකලත් නැහැ, අඳුරන්නේත් නැහැ කිව්වා. එහෙම තමයි මිනිස්සු. සමහර වෙලාවට සිංහයෝ වගේ සමහර වෙලාවට උන්න ඉන්න තැන්වත් හොයා ගන්න බෑ. ඒ නිසා කිතුනුවා ඉවසිල්ල තුල සහ ප්‍රඥාව තුල යන අය. ඒක නිසා යේසුස් වහන්සේ කිව්වේ නුඹලා පරවියන් වගේ අහිංසක වෙන්න. ඊට පස්සේ මොනවද කිව්වේ? සර්පයන් වගේ ඥානාන්විත වෙන්න. ඥානාන්විතන කෝබ්‍රලා වෙන්න කියලා නෑ, දෂ්ට කරන්න කියලා නෑ, තීක්ෂණ වෙන්න කියලායි කිව්වේ.
ඇයි එහෙම කිව්වේ? එහෙම යුගයන් එන නිසා. එහෙම කාලවකවානු එන නිසා. ඉතින් අධ්‍යාත්මික දේවි අධ්‍යාත්මිකව විසඳන්න ඕනේ. ඒක භෞතිකව විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකයි යේසුස් වහන්සේ පේදුරුතුමන්ට එදා කිව්වේ. අද උන්වහන්සේ අපිට කියන්නේ ඒක. මොකද සභාව කියන්නේ ඒක උන්වහන්සේට අයිති වස්තුවක්. අපි කවුද? යම් කාලයක් වැඩක් කරන්න තියලා ඉන්න අය. අපි ඕනම කෙනෙකුට රිටයර්මන්ට් එකක් තියෙනවා. රිටයර්මන්ට් එක ආවම ඒ රිටයර්මන්ට් එක ගන්න ඕනේ. සමහර වෙලාවට රිටයර්මන්ට් එක එන්නේ මේ ලෝකෙම්ම. මේ ලෝකෙම රිටයර්මන්ට් එක එනකොට කියන්න පුළුවන්ද තාම නෑ වැඩ පටන් ගත්තා විතරයි මම කියලා. යන්න තියෙන වෙලාවේ යන්න ඕනේ. යන්න ඉස්සෙල්ලා අපි ඉන්නකොට කරන දේ තමයි වැදගත්. මට ලැබිලා තියෙන ජීවිතේ මම මොනවද කරන්නේ කියන එක තමයි වැදගත්. ඒක තමයි මේ එළිදරව් පොතේ කතා කරන්නේ. සබා යුගයේ වෙන දේවල් මේ පොතේ දෙවියන් වහන්සේ එළිදරව් කරලා තියෙනවා. දැන් අපි මේ ඉන්න කාල පරිච්ඡේදය තුල සිදුවන දේවල් එකක්වත් අහඹු සිදුවීම් නෙවෙයි. අපි සර්ප්‍රයිස් වෙන්න ඕනේ නැහැ. හේතුව ඒක බයිබලය අනාවරණය කරලා තියෙනවා. අපට තියෙන්නේ මොකද්ද? ඒක තේරුම් අරගෙන අපි යන පාර හරිද කියන එක දැනගන්න විතරයි. මම කරන දේ හරිද? මගේ සිතුවිල්ල හරිද? මගේ ආකල්පය හරිද? එච්චරයි. ඒක දේව වචනයට එකඟද? එච්චරයි අපට වද වෙන්න තියෙන්නේ. අපි අපේ ජීවිත ටික අදා ගන්නවා නම් ඊබේම අපට පිටිපස්සේ ඉන්න අයත් ඇදෙනවාමයි. දැන් බලන්න ඊට පස්සේ. ඔහු දෙවියන් වහන්සේගේ වචනය ගැනත් යේසුස් වහන්සේගේ සාක්ෂිය ගැනත් එනම් තමා දුටු සියලු දේ ගැනත් සාක්ෂි දුන්නේය. මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියන ලද කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දෝය. මක්නිසාද කාලය ආසන්නයි? කවුද මේක කියන්නේ? දෙවියන් වහන්සේ. මේ වචනය කියවන කෙනා ආශිර්වාදලත් කෙනෙක්. මේ බයිබලය කියවන කෙනා ආශිර්වාදලත් කෙනෙක්. ඔබ දේව වචනය කියවනවා නම් ප්‍රිය මිත්‍රවරුනි, ඔබ ආශිර්වාදලත් කෙනෙක්. කවුද කියන්නේ? දෙවියන් වහන්සේ කියන්නේ. දේව වචනය කියවන කෙනා ආශිර්වාදලත් කෙනෙක් කියලා ස්වාමින් වහන්සේගේ වචනේ තියෙනවා. මේ වචනේ තියෙන දේවල් බොරු නෙවෙයි. මේ වචනේ තියෙන දේවල් දෙවියන් වහන්සේගේ ප්‍රකාශන. උන්වහන්සේ කීවාම මේ දේවල් වෙනවයි කියලා ඒ කාලේ හිටපු මිනිස්සු එක විශ්වාස කළේ නැහැ. යේසුස් වහන්සේගේ උපත ගැනත් එහෙමයි, උන්වහන්සේගේ ඉගැන්වීම් ගැනත් එහෙමයි මිනිස්සු විශ්වාස කළේ නැහැ. මිනිස්සු විශ්වාස කළේ නැහැ කියලා දෙවියන් වහන්සේක වෙනස් කළාද? නෑ, වෙනස් කළේ නෑ. අපි විශ්වාස කළත් නැතත් දේව වචනය දේව වචනයයි. මතක තියාගන්න, ස්වර්ගයට යන්නේ ස්වල්ප දෙනෙක් කියලා බයිබලයේ කියනවා. ඇයි එහෙම කියන්නේ? බොහෝ දෙනෙක් නොමග යන නිසා, බොහෝ දෙනෙක් වැටෙන නිසා. වැටෙනවා කියන්නේ පුටුවෙන් පල්ලයට නෙමෙයි, ඇදහිල්ලෙන්. ඒගොල්ලෝ නොමග යනවා. ඉතින් ඒ නිසා කැඳවුණු ලද්දන් බොහොය, හැබැයි තෝරා ගන්න ටික දෙනයි. ඒ ටික දෙනාගෙනුත් යේසුස් වහන්සේ කියනවා සමහරුන් අඳුරන්නේ නැහැ කියලා. කාවද අඳුරන්නේ නැහැ කියලා කිව්වේ? අපි මේ කියන හිතන බලවත් දේවල් කරනවයි කියන අයවත් උන්වහන්සේ කියනවා මම අඳුරන්නේ නැහැ කියලා. ඒක නිසා ප්‍රිය මිත්‍රවරුනි, අපි යකෙක් කෙලෙව්වම, අපි ආඥා කළාම, ලෙඩෙක්සුව වුණාම ඒක ප්ලස් පොයින්ට් එකක් නෙමෙයි අපේ ස්වර්ග ගමනට. අපි ආඥා කළාම දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් තහවුරු වෙන්නේ නැහැ
මම නියත වශයෙන්ම ස්වර්ගයට යනවායි කියලා. ඇයි? උන්වහන්සේ පැහැදිලිවම කියලා තියෙනවා මම අඳුනන්නේ නැහැ කියනවා කියලා. අපේ දෙවියන් වහන්සේ හරි කෙලින්. කොච්චර කෙලින්ද කියලා කිව්වා නම් උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ කිව්වා මොනවද කිව්වේ? මගේ වචනය දෙමුවත් කඩුවක් කිව්වා. ඇයි කිව්වේ දෙමුවත් කඩුවක්? ඒක දෙපැත්තටම කැපෙනවා. ඒ වචනේ තිබෙන ශක්තිමත් ස්වභාවය. ඒ නිසා අපි මොන දේ කළත් ඒක අපේ ස්වර්ග අයිතියක් නොවේ. ඒක දේව කරුණාව. ඒක දෙවියන් වහන්සේගේ තියෙන ප්‍රේමය. මනුෂ්‍යයන් උදෙසා තිබෙන අනුකම්පාව. ඒක නිසා තමයි බයිබලයේ උන්වහන්සේ කියලා තියෙන්නේ පැහැදිලිව සමහරුන්ව මම දන්නේ නැහැ කියනවායි කියලා. ඒක හරි භයානක පදයක්. ඒක නිසා වචනය දැනගන්න එක තමයි ලොකුම වාසිය. ඉතින් සමහර වෙලාවට දෙවියන් වහන්සේ අපි යම් යම් දේවල් තුනින් යද්දි යම් යම් දේවල් උන්වහන්සේ කරන්න පුළුවන්. හැබැයි ප්‍රිය මිත්‍රවරුනි, ඒක තුලින් අපි ඉතන දේ නොඋනයි කියලා හිතන්න එපා. දෙවියන් වහන්සේ මාව අතහැරලා කියලා, දෙවියන් වහන්සේ මගේ දියා බලන්නේ නැහැ කියලා, දෙවියන් වහන්සේට මාව වැඩක් නැහැ කියලා, මම කිසිම ප්‍රයෝජනයක් නැති කෙනෙක් කියලා හිතන්න එපා. හේතුව දෙවියන් වහන්සේගේ සැලැස්ම අපි හිතන පතන සැලැස්මම නොවෙන්න පුළුවන්. ඒක නිසා උන්වහන්සේගේන සැලැස්ම අපි දන්නේ නැති නිසා අපට තිබෙනවා සහතිකයක්. ඒ තමයි දේව වචනය කියවන එක. මේ වචනය කියවුවා මොකද වෙන්නේ? අපිට ශක්තිය ලැබෙනවා. අපිට මඟ පෙන්වීම ලැබෙනවා. අපට ධෛර්යය ලැබෙනවා ඉදිරියට ගමන් කරන්න. ඒ පරිසරය සමහර විට වෙනස් නොවී තියෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ කරන දේ ඉදිරියේ මොකද්ද කියලා අපි දන්නේ නැති නිසා ඒක තුලින් යන්නත් ශක්තිය උන්වහන්සේ දෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ තියෙන විශිෂ්ට ස්වභාවය. එතකොට අපි දැන් මේ ලෝකේ දිහා බලනකොට අපට මොකද්ද පේන්නේ? දෙවියන් වහන්සේ මේ ලෝකය ආණ්ඩු කරන බව අපට පේන්න තියෙනවා. ලෝකය දිහා අපි හොඳට ඇස් කරකවලා බලද්දි, දේවල් දිහා බලද්දි අපට පේන දේ තමයි දෙවියන් වහන්සේ තමයි ලෝකය අසුරවන තැනන් වහන්සේ. එහෙමනම් උන්වහන්සේ ඔබේ ජීවිතය විනාශ වෙන්න දෙයිද? උන්වහන්සේ ඔබේ ජීවිතය ව්‍යාකූල කරයිද? දැන් බලන්න හතරවෙනි පදේ. යොහන් වන මා විසින් ආසියාවේ තිබෙන සභා සතට ලියා එවන වගනම් සිටියා වූ මතු සිටින්නා වූ තැනන් වහන්සේද උන්වහන්සේගේ සිංහාසනයේ ඉදිරිපිට සිටින ආත්මයන්න් සද්දෙන්ද විශ්වාස සාක්ෂිකාරයා වූ මලවුන්ගේ නැගිට කුළුඳුලා වූ පොළොවේ රජුන්ගේ අධිපතියා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේද නුඹලාට කරුණාවත් සමාධානයත් වේවා. අපට ප්‍රේම කරන්නා වූ තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවා වූ අපව රාජ්‍යයක්ද තමන් පිය වූ දෙවියන් වහන්සේගේ පූජකයන්ද කළා වූ තැනන් වහන්සේට ගෞරවේද පරාක්‍රමේද සදාකාලෙටම වේවා. දැන් කවුරු ගැනද මෙතන කතා කරන්නේ? යේසුස් වහන්සේ ගැන. එතකොට යේසුස් වහන්සේ කියන්නේ කවුද? ඒක ඉතා පැහැදිලිව මේ ස්ථානයේ කියනවා. සිටියා වූ කිව්වා මොකද අදහස? යේසුස් වහන්සේ උපන්නේ දෙසැම්බර් 25 නෙවෙයි. හොඳට මතක තියාගන්න. සමහර හිතනවානේ දෙසැම්බර් 25 තමයි යේසුස් වහන්සේගේ ආරම්භය. නෑ නෑ නෑ, අපි ඒක සිහි කරනවා. උන්වහන්සේගේ උපත, උන්වහන්සේගේ ඉපදුනේ එදා නෙවෙයි යේසුස් වහන්සේ ආරම්භ වුණු දවස. දැන් ඔබට මට අපිට දිනයක් තියෙනවා ආරම්භය ගැන නේ. මොකද්ද දිනේ? උපන්න දවස. එදා ඉඳලා තමයි අපිට මේ පොළොවේ
උරුමයක් තිබෙන්නේ. දැන් යේසුස් වහන්සේ ගැන කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ සිටියා වූ. සිටියා වූ කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකේ ඇති වෙන්නටත් පෙර උන්වහන්සේ සිටියා. දැන් එතකොට මේ යොහන්තුමන් කතා කරන යේසුස් වහන්සේ සදාකාලික තැනන් වහන්සේ බව උත්පත්ති පොත කියවනකොට අපට හම්බෙන්නේ නැද්ද? ඒ නම ඒ විදියටම නැති වුණාට උත්පත්ති පොතේ නැද්ද? මිදුම් කරුවාණන් ගැන කතා කරන්නේ නැද්ද? මනුෂ්‍යයා පාපයට වැටුණු වෙලාවේ මිදුම් කරුවාණන්ගේ පැමිණීම ගැන කතා කරලා නැද්ද? ඒ කතා කළේ කවදද? උත්පත්ති පොතේ. සර්පයාගේ ඉස පොඩි කරන්නේය. යේසුස් වහන්සේ යක්ෂයාව පරාජයට පත් කරන එක මෝසෙස්තුමන්ගේ කාලේ දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුව. ඔය වගේ ලිදරව් බයිබලේ පුරාම තියෙනවා. ඒකයි මේක අමුතු පොතක් කියලා අපි කියන්නේ. එක යුගයක එක කාල වකවානුවක එක පරිච්ඡේදයක ලියපු පොතක් නෙවෙයි. එතකොට යේසුස් වහන්සේ මතු සිටියා. ඒ කියන්නේ උන්වහන්සේ ලෝකය ඇතිවෙන්නටත් පෙර උන්වහන්සේ සිටියා කියන එකයි කියන්නේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? සිටින්නා වූ, සිටියා වූ, මතු සිටින්නා වූ. මතු සිටිනවා කියලා කියන්නේ මොකද්ද? හැබැයි අපිට තියෙනවා බලාපොරොත්තුවක්. ස්වර්ග රාජ්‍යයේ මේ පොළොව අපි හැමදාම ඉන්නේ නැහැ. මේක තාවකාලික ස්ථානයක්. අපේ සදාතනික ස්ථානය කොහෙද? ස්වර්ග රාජ්‍ය. හැබැයි එතනට යන්න පුළුවන් වෙන්නේ කොහමද? මේ සිටියා වූද මතු සිටින්නා වූද තැනන් වහන්සේව විශ්වාස කරන අයට පමණයි. දේව වචනය පිළිගන්න අයට පමණයි. ප්‍රිය මිත්‍රවරුනි, එතකොට යේසුස් වහන්සේ කියන්නේ නිකං සාමාන්‍ය ආගමික නායකයෙක් නොවෙයි. ඉගැන්වීමක් මේ ලෝකෙට ගෙනාපු තැනන්තෙක් නොවෙයි. උන් වහන්සේ දෙවියන් වහන්සේයි. එතකොට ඊළඟට අපි බලමු 7 පදේ. උන්වහන්සේ වලාකුලකින් එනසේක සියලු ඇස්ද උන්වහන්සේට ඇන්නා වූ අයද උන්වහන්සේව දකින්නෝය. දැන් මොකද්ද මෙතන කියන්නේ? යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම ගැන කියන්නේ. එතකොට දෙවන පැමිණීම අර පළවෙනි පැමිණීම වගේ නාසරෙත් කියන ගම්මානේ අර පුංචි සීමා සහිත මනුෂ්‍යයන් යේසුස් වහන්සේගේ උපත දැක්කා වගේ දැක්මක් නෙවෙයි උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී වෙන්න යන්නේ. ඒක විශිෂ්ට දෙයක්. ඒක මේ සබා යුගය තුල මේ කාලය තුල සිදුවන දෙයක්. මොකද්ද? මුළු අහසෙම උන්වහන්සේ ප්‍රදර්ශනය වෙන්න යනවා. ඒකයි මෙතන කියන්නේ. රහසින් උන්වහන්සේ එන්නේ නැහැ දෙවෙනි වතාවට. දෙවෙනි වතාවට උන්වහන්සේ එනකොට වලාකුලින් එන්නේ. ඉතින් ප්‍රිය මිත්‍රවරුනි, යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම සිද්ධ වෙනවාමයි. ඒක කවුරු පිළිගත්තත් නැතත්, කවුරු ඒක ප්‍රතික්ෂේප කළත් නැතත්, උන්වහන්සේගේ පැමිණීම ප්‍රසිද්ධියේ සිද්ධ වෙන්නේ. ප්‍රසිද්ධියේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ. ඉතාමත් පැහැදිලිව වලාකුලින් එනසේක උන්වහන්සේ මේ සබා යුගය තුල, මේ කාලය තුල උන්වහන්සේගේ පැමිණීම සිද්ධ වෙනවා. ඒක පැමිණීම, පළමු පැමිණීම ඓතිහාසික දෙයක් නම් දෙවන පැමිණීමත් ඓතිහාසික දෙයක්. ඒකයි මම කියන්නේ. ඔක සරලම උදාහරණය. දින පටන් ගන්නේ උන්වහන්සේගේ වර්ෂය පදනම් කරගෙනයි. උන්වහන්සේ නිසක වශයෙන් මෙනවා. ඒක ඊට පස්සේ කියනවා උන්වහන්සේගේ දකින්න ඔය මුළු සෙනඟ දකින්නවා. එදාට කිතුබැතියන් විතරක් නෙමෙයි දකින්නේ. අපි විතරක් නෙමෙයි යේසුනි ඔබ වහන්සේව දකින්න යන්නේ කියලා හිතන්න එපා. මුළු ලෝකයාම දකින්නවා. හැම කෙනාම දකින්නවා.
එතකොට කියනවා පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැළපෙන්නෝය. ඒ වගේම උන්වහන්සේගේ පැමිණීම වෙනකොට මිනිස්සු අඬන්න පටන් ගන්නවා. ඇයි මිනිස්සු අඬන්නේ? බය. තමුන් උන්වහන්සේව නොපිළිගත්ත නිසා. දැන් උන්වහන්සේව දකිනකොට දරා ගන්න බෑ. තමුන් උන්වහන්සේව ප්‍රතික්ෂේප කරපු නිසා තමුන්ට දැන් ඒක දරන්න බෑ. ඉතින් අපි සෝදිසි කරලා බලන්න ඕනේ අපේ ජීවිතය. යේසුස් වහන්සේ එන විට මට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? සමහරු අඬනවායි කියලා කියන. ඒ නිසා ප්‍රිය මිත්‍රවරුනි, දැන් මේ වචනය කියවන ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේක භයානක දෙයක් කියලා. උන්වහන්සේගේ පැමිණීම භයානක දෙයක්. උන්වහන්සේව නොපිළිගන්න අය ඒ ඔක්කොම විනාශයට යනවා. ඒකයි මෙතන කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ බය වෙනවා උන්වහන්සේව දැකලා. මේක අපි කියන කතාවක් නෙමෙයි, මේක බයිබලයේ තියෙන කතාවක්. මේක සිද්ධ වෙන දෙයක් ප්‍රිය මිත්‍රවරුනි. ඊට පස්සේ කියනවා මම ඇල්ෆා සහ ඔමේගාය වෙමි, සිටින්නාවුද සිටියාවුද මතු සිටින්නාවුද සර්ව පරාක්‍රම වූ ස්වාමි වූ දෙවියන් වහන්සේ කියන සේක. ඉතාමත් පැහැදිලිව කියනවා නැවත සැරයක්, උන්වහන්සේ තමයි ඇල්ෆා සහ ඔමේගා, පටන් ගැන්ම සහ කෙළවර. පටන් ගැන්ම මොකද්ද? පටන් ගැන්ම කිව්වම අපි මේක දන්නවා. ලෝක ඉතිහාසය පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව වලින්. ක්‍රිස්තු පූර්ව ඊට පස්සේ තියෙන දැන් ක්‍රිස්තු වර්ෂ. ඒකයි මේ කියන්නේ මම පටන් ගැන්ම සහ අවසානය. ක්‍රිස්තුස් වහන්සේ තුලින් තමයි මේ ලෝකේ අවසාන වෙන්නේ. මේ වර්ෂ තිබෙන්නේ උන්වහන්සේ යටතේ. ඉතින් ඒ නිසා තමයි මෙතන කියන්නේ නැවතත් මතක් කරලා දෙනවා, සිටින්නා වූ සිටියා වූ මතු සිටින්නා වූ සර්ව පරාක්‍රම ස්වාමි වූ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ කියන්නේ සර්ව පරාක්‍රම තැනන් වහන්සේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඒ වුණාට මට ප්‍රශ්න තියෙනවා, කරදර තියෙනවා, අමාරුකම් තියෙනවා, වේදනා තියෙනවා, මේවට කවදා විසඳුම් ලැබෙයිද? ඇත්තටම බයිබලයේ දිහා බලද්දී සමහර අයගේ ජීවිත ඒ ප්‍රශ්නත් එක්කම ගිහිල්ලා තියෙනවා. ප්‍රශ්නත් එක්ක ගියාට ඒ ප්‍රශ්න ඒගොල්ලන්ව වියවුල් කරලා නැහැ, වියවුල් වෙලා නැහැ. ප්‍රශ්නය තිබුණා, හැබැයි දෙවියන් වහන්සේ ඒ ප්‍රශ්නය පාලනය කරලා ඒක තුලින් යන්න ශක්තිය උන්වහන්සේ දෙනවා. සමහර අයගේ ප්‍රශ්න උන්වහන්සේ වෙනස් කරලා තියෙනවා. සමහර අයගේ ප්‍රශ්න උන්වහන්සේ සම්පූර්ණයෙන්ම ගලවනවා. සමහර ප්‍රශ්න කොටසක් ගැලවිලා කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඇයි දන්නවද? ඒ කොටස නිසා තමයි අපි දෙවියන් වහන්සේ ගැත්තේ එල්ලිලා ඉන්නේ. ඉතින් දෙවියන් වහන්සේ අපේ ජීවිතවලත් මුළු ප්‍රශ්නෙම විසඳන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අත්‍යවශ්‍යම දේ උන්වහන්සේ විසඳනවා. ඒක තමයි දෙවියන් වහන්සේ තුල තියෙන විශේෂත්වය. ඒ නිසා ඔබ ඔබේ ජීවිතේ දිහා බලලා ඔබට එක එක දේවල් හිතෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි විශ්වාස කරන්න. දේව වචනය කියවන්න. දේව වචනය විශ්වාස කරන්න. මේ දෙවියන් වහන්සේට සැලැස්මවල් තියෙනවා. ඒ සැලැස්ම උන්වහන්සේ ඉෂ්ට කරනවා. ඒ සැලැස්ම උන්වහන්සේට පමණයි මුළු සැලැස්ම ගැන අවබෝධයක් තියෙන්නේ. ඒ නිසා වචනය කියවන්න. මේ වචනය අපිට ශක්තිය දෙනවා ඉදිරියට යන්න. සමාදානය දෙනවා අපිව ජීවත් කරවන්න. යේසුස් වහන්සේ කුරුසියේ මිය ගිහිල්ලා අපේ පව්වලට සමාව දීලා මළවුන්ගේ නැගිටලා අද ජීවමානව සිටිනවා. ඒ වගේම උන්වහන්සේ නැවත මේ ලෝකෙට එනවා.
උන්වහන්සේව විශ්වාස කරන අයව ස්වර්ග රාජ්‍යයට ගෙන යන්න. දෙවියන් වහන්සේ ඔබේ හදවත දකිනවා. හැබැයි එකක් මං කියන්න. ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන කැපවීම උඩ තමයි ඔබේ ජීවිතයේ දේවල් සිද්ධ වෙන්නේ. ඔබ කැපවීම් කරේ නැත්තං උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට මොනවද ඔබ වෙනුවෙන් කරන්න පුළුවන්? අපි මහන්සි වෙලා ඉගෙන ගත්තේ නැත්තං විභාග පාස් කරන්න පුළුවන්ද? බෑ. මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ අපේ පැත්තේ අපට කොටසක් තියෙනවා. ඒ කොටස අපි කළොත් තමයි දෙවියන් වහන්සේගේ කොටස දෙවියන් වහන්සේට කරන්න පුළුවන් වෙන්නේ. ඒකයි මෙතන කියන්නේ උන්වහන්සේ සිටියා වූ, සිටින්නා වූ, මතු සිටින්නා වූ තැනන් වහන්සේ. යේසුස් වහන්සේ සදාකාලිකයි. උන්වහන්සේ දවසක මම දකිනවා. යෝබ්තුමන් පරණ ගිවිසුමේ බයිබලේ පැරණිම පොත තමයි යෝබ් පොත. එහෙමයි බයිබල් විශාරදයින් කියන්නේ. එයා මොනවද කිව්වේ? එයාට අහපු ප්‍රශ්න කොච්චරද? පුදුමාකාර ප්‍රශ්නාවයට විවිධාකාර අමාරුකම් තුලින් ගියා. එයා මොනවද කිව්වේ? දවසක මගේ මහස් වලින් මගේ මිදුම් කරුවානන්ව මම දකිනවා. බලන්න යෝබ්තුමන් ඒ කාලේ කිව්ව එක යොහන්තුමන් කියන්නේ නැද්ද? මෙතන අපි දකිනවයි කියලා උන්වහන්සේව. ඒකයි මේ බයිබලයේ පුදුමාකාර පොතක්. කියපු දේවල් වෙලා තියෙනවා, ඉදිරියටත් වෙනවා. අපි ආඥා කරමු. හලෙලූයා. නමස්කාර වේවා ස්වාමිනි. නමස්කාර වේවා. නමස්කාර වේවා. අපේ සිත් සෝදිසි කරමු ප්‍රියමිත්‍රවරුනි මේ වෙලාවේ. අපේ සිත සෝදිසි කරලා බලමු. මම සූදානම්ද යේසුස් වහන්සේගේ පැමිණීමට? යේසුස් වහන්සේ පැමිණියොත් මට සහතිකයක් තියෙනවද? මම උන්වහන්සේ සමග සදාකාල රාජ්‍යයට යනවයි කියලා අපිව සෝදිසි කරලා අපි එක එක්කෙනා දැන් යාඥා කරමු. ඔබ දන්න විදිහට යාඥා කරන්න. කියන ජේසුනි මාව බාරගන්න. හොඳයි, අපි ශුද්ධ සහභාගි මෙහෙට දැන් සහභාගි වෙන්න යන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ රාත්‍රී භෝජනයේ අනතුරුව උන්වහන්සේ තම ශ්‍රාවකීන් සමග මේ භෝජනය උන්වහන්සේ සමරනු ලැබුවා. අපි දැන් යාඥා කොට මේ පූජාවට අපි සූදානම් වෙමු. ස්වාමි වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා, මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය, මා සීකිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. එලෙසම රාත්‍රි කෑමෙන් පසු කුසලානද්දී මේ කුසලාන මාගේ ලේන් පීටුවන අලුත් ගිවිසුමය. යම් පමණවර නුඹලා මෙයින් බොන්නවුද, එපමණවර මා සීකිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. මක්නිසාද නුඹලා යම් පමණවරක් මේ රොටි කන්නවුද, කුසලානෙන් බොන්නවුද, එපමණවරක් ස්වාමින් වහන්සේනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නවුය. එහින් නුසුදුසු ලෙස මේ රොටි කන්නාව නොහොත් ස්වාමින් වහන්සේගේ කුසලානෙන් බොන්නාව කවරෙක් නොමුත් ස්වාමින් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය. නොමුත් එක එක්කෙනා තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවේ ඒ කුසලානෙන් බීවාවේ. කන්නාව බොන්නාව තැනැත්තේ ශරීරය නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේය බොන්නේය. ඉන්නිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති. බොහෝ දෙනෙක් නින්දට පත්වෙති. ඉතින් මේ අනුභව කරන පූපෙන් අපි අඩයාලම් කරන්නේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරය. ඒ වගේම අපි ගන්න පානයෙන් අපි අඩයාලම් කරන්නේ නැත්නම් සිහි කරන්නේ උන්වහන්සේගේ ශ්‍රීලය. මේ පූජාවට සහභාගි වීම තුලින් අපි ප්‍රකාශ කරනු ලබන්නේ මේ පූජාව ජේසුනි මන් නිසාය ඔබ වහන්සේ
කල්වරි කුරුසියේ කළේ කියලයි. මගේ පව්වලට ඔබ වහන්සේ මිලයක් දී තිබෙනවා. මම බොහෝම ස්තුතිවන්ත වෙනවා මේ පූජාවට සහභාගී වීම තුලින් ඔබ වහන්සේගේ මරණය මා නිසා වූ බව පිළිගෙන. ඉතින් ඔබ යේසුස් වහන්සේව ඔබේ ජීවිතයට පිළිගෙන නැත්නම් මේ පූජාවට ඔබට සහභාගී වෙන්නට හැකි අපි ආඥා කරමු. දෙවි ස්වාමිනි, මේ දහවලේ ඔබ වහන්සේගේ සභාව මැදියේ සිටිනා වූ අපි සභාව වහන්සේගේ ශරීරයයි, මේ පූපේ ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරය ලෙසත් අපි සංකේතයක් හැටියට දැන් බාරකොට යාඥා කරනවා. ඒ වගේම ස්වාමිනී, අපි ගන්න මේ පානය ඔබ වහන්සේගේ ලේ අඩයාලම සංකේතය ලෙස අපි දැන් ගෞරවයෙන් සිහිපත් කරනවා. යම් පමණ දෙනෙක් මේ පූජාවට ඔබ වහන්සේ සුදුස්සන් කොට තිබේද, ඒ හැමෝගෙම ශරීරවල ඔබ වහන්සේගේ කරුණාව දකින පිණිස දෙවැසිවර යසායතුමන් කියන පරිදි අපගේ රෝග උදෙසා ඔබ වහන්සේගේ ශරීරයේ ඇතිවෙච්ච ඒ කස පහරවල් වලින් සුවය ලැබී තිබෙන බව අපි විශ්වාස කරනවා. දැන් මේ මොහොතේ යමෙක් රෝගීව සිටීද, මේ පූජාව තුල තිබෙන අන්තර්ගත බලය ඒ අයව සුවපත් කරන පිණිසද දැන් යාඥා කරනවා. යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන්, ආමෙන්.
දෙවි ස්වාමිනිය බොහොම ස්තුතියි ඔබ වහන්සේට අද දවසේ අපිව මෙසේ එකතු කරපු නිසා. අපි දැන් මෙතනින් නික්ම යද්දී ඔබ වහන්සේගේ අභිමුඛයේ සමග යන්න අපි කොතනක හිටියත් ඔබ වහන්සේට අයිති දේ කරන පිණිස අපට ආශිර්වාද කරන්න. අපේ වේදනා, අපේ අභියෝග, ඒ සියල්ලෙදී අපි දන්නවා ඔබ වහන්සේගේ වචනය තුලින් අපට ශක්තිය දෙන දෙවියන් වහන්සේ ඔබයි. අපිව රැකබලා ගන්න දෙවියන් වහන්සේ ඔබයි. අපගේ පවුල්වල ඔබ වහන්සේව දන්නේ නැති අය අපේ යාළුවන් යේලියන්ට අපේ නෑයින්ට ඔබ වහන්සේ ගැන කියලා දෙන්න අපට අවස්ථාවන් දෙන්න අපට ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන්. දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ කරුණාවද පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහභාගිකමද ශුද්ධාත්මයන් වහන්සේගේ බලය සහ මඟ පෙන්වීමද දැනුත්මතුත් සෑමදාම සියලු දෙනා සමග වේවා. ජේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් ආමෙන්.